ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හා විධායක සභාවේ තීරණය අනුව තමයි මම චන්දිම වීරක්කොඩි මැතිතුමා ඇතුළු අය ගිහිල්ලා මේ ආණ්ඩුවේ ඇමතිකම් ගත්තේ අපේ තනි තීරණයකට නෙවෙයි අපේ තනි වමනාවකට නෙවෙයි පක්ෂේ මඟින් ගන්නාලද තීරණය අනුව අපි ගිහිල්ලා ඇමතිකම් බාරගත්තා ඒ ඇමතිකම් බාරගත්තේ මේ වගේ තමුන්දාසලාට අවශ්‍ය සංවර්ධන වැඩ කටයුතු ඉෂ්ට කරලා දෙන්න. ඒ වුණාට අපි අපේ දේශපාලන ආත්මය හා ආධ්‍යාත්මය පාවා දුන්නේ නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වශයෙන් අපේ ප්‍රතිපත්තිවල එල්බගෙන ඉන්නවා. අපේ ප්‍රතිපත්ති අනුව වැඩ කටයුතු කරනවා. අපේ ප්‍රතිපත්තියට පටහැනි විදියට වැඩ කටයුතු කරනවා නම් ඒවට විරුද්ධ වෙනවා. ඒ නිසා අපට රජයට යම් බලපෑම් කිරීමට පුළුවන්. ඒක අපි සමහර අය හිතනවා පිට ඉඳන් පිකටින් කරලා කරන්න පුළුවන් කියලා. අපි හිතනවා කැබිනට් මණ්ඩලයේ තුලට ගිහිලා ආණ්ඩුව තුලට ගිහිලා අපේ පාක්ෂිකයන්ට යම් ආකාරයක අසාධාරණයක් වෙනවා නම් සංවර්ධනයේ අඩුපාඩුකම් යම් ආසනවල ඇති වෙනවා නම් රටේ සංවර්ධනයේ ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලිය පිළිබඳව අපිට අපේ අදහසුත් එකතු කරලා ජාතික එකමුතුවක් තුලින් මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ ජාතික ආණ්ඩු සංකල්පය ලංකාවට අමුතු දෙයක්. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මත් මේ සංකල්පේම පාවිච්චි කරා. තමුන්නාසලට මතක ඇති අද අපි ගැන විවේචනය කරන හුඟක් අයට අමතක වෙලා තියෙනවා. එදා කරු ජයසූරිය මහත්මයා ඇතුළු 17 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඇවිල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවට එකතු වුණා. අපේ ආණ්ඩුවේ මැති ඇමතිකම් ගත්තා. අදගෙන කරු ජයසූරිය මහත්මයා රාජ්‍ය පරිපාලන හා සුවදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් හිටියා. එහෙම ඉඳලා ග්‍රාම සේවක පත් වීම දුන්නා. ඒව හුඟක් අයට අමතකයි අද. දැන් අපි ගියා තමයි මේ එක එක ප්‍රශ්න නගන්නේ. ඒ නිසා මේක ආරම්භ කරේ මේ ජාතික ආණ්ඩු පිළිබඳ වූ සංකල්පය ආරම්භ කරේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නෙවෙයි අපේ රට බේරාගත් ශ්‍රේෂ්ඨ නායකයෙකු වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා තමයි මේ පක්ෂ දෙක එකතු වෙන්න ඕන කියලා මුලින්ම යෝජනා කරලා එක්සත් ජාතික පක්ෂයේ 17 දෙනෙක් අරගෙන සමගිය ආණ්ඩුවක් හැදුවේ. ඒකත් අපි ජනතාවට මතක් කරලා දෙන්න ඕන.